සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එක power supplies ගැන. ඉතින් මේ power supply කියන්නේ desktop computer එකක් assemble කරනකොට බලන්න ඕන විශේෂ component එකක්. ඉතින් මේ දේ අපිට හරියට තෝරගන්න බැරි වුණොත් සමහර විට අපේ computer එක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දම තමයි අද මම ඔයාලට කියන්නන්නේ කොහොමද හරියටම ගැලපෙන power supply එකක් තෝරගන්නේ කියලා. Power supply එකෙන් වෙන්නේ AC current එක DC වලට convert කරලා computer එකේ අවශ්‍ය components වලට බෙදලා දෙන එක. ඉතින් මේ බෙදලා දෙනකොට සමහර components වලට power එක මදි වෙන්න පුළුවන්. මේ හින්දාම තමයි අපි power supply එකක් ගන්න කලින් ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනේ අපේ computer එකේ components වලට කොච්චර power එකක් ඕනේද කියලා. ඉතින් මේ අවශ්‍ය power එක mine bots වලින් මේක හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි online power calculator එකක් use කරන එක. මේකදී අපිට පුළුවන් සාමාන්‍ය විදිහට computer එක use කරනවද නැත්නම් වැඩියෙන් use කරනවද කියලා දාලා නියමිත bots ගන්න ලබා ගන්න. හැබැයි මේකට අපි ගන්න පාර්ට්ස් ටික ඔක්කොම කලින් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේකට උදව්වක් ඕන නම් ඔයාලට පුළුවන් techtips.lk community forum එක හරහා ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් මේ power calculator එකේ එන recommended watt ගන්නට වඩා අඩු power supply එකක් මේකට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේකෙදී අපිට computer එක shut down වෙන්න පුළුවන්, එහෙම නැත්නම් freeze වෙන්න පුළුවන්. මෙයාගේ ගොඩක් ගැටලු ඉස්සරහට මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක එහෙමයි කියලා ගොඩක් ලොකු power supply එකක් use කරන්නත් හොඳ නැහැ. ඒකෙන් විදුලිය අපතේ යන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩි මුදලක් වියදම් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය කාර්යක්ෂමතාවය හරියට ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ කැල්කියුලේටර් එකෙන් රෙකමන්ඩ් කරන වොට් ගානට වඩා ටිකක් වැඩි වොට් ගානක පවර් සප්ලයි එකක් අපිට සෑහෙනවා. ඉතින් ඉස්සරහදී ගොඩක් අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් තවත් වොට් ගානට පවර් සප්ලයි එකක් අපි තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපි තෝරගත්ත පවර් සප්ලයි එකේ රේටින්ග්ස් බලන්න ඕනේ. අඩුම තරමේ 80 plus රේටින්ග් එකක්වත් තියෙනවනම් අපිට පුළුවන් වෙනවා අපේ කම්පියුටර් අවශ්‍ය පවර් එක නුවඩුව ලබා දෙන්න. ඒ වගේම අපි තෝරගත්ත පවර් සප්ලයි එකේ වොට් ගාන බෙදින යන විදිය ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ස්ටිකර් එකෙන් පුළුවන් අපිට මේ ගැන දැනගන්න. ඉතින් විශේෂයෙන්ම 12 watt category එකට අවශ්‍ය power එක ගොඩක් හොඳ එකක් හම්බුණොත් අපිට පුළුවන් CPU එක ඒ වගේම graphic card එකට අවශ්‍ය power එක උපරිම විදිහට ලබා දෙන්න. ඉතින් මේ power supply එකේ තියෙන connectors ගන්න. ඒ වගේම මේකේ cooling fan එක, warranty period එක සහ මේකේ product reviews අපිට ගොඩක් වැදගත්. හොඳයි. ඉතින් මිල කොහොම වුණත් හොඳ power supply එකක් use කරලා අපිට පුළුවන් අපේ computer එකේ performance ගොඩක් වැඩි කරගන්න. ඉතින් වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ගැන අදහස් දක්වන්න. ඒ වගේම මාව social media follow කරන්න පුළුවන් Facebook, Twitter, Instagram, Google+. හැමෝටම සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් එක්මන්ටම හම්බෙමු.